ඔගලගේ ගෙදරට විසිටර්ස්ලා එනකොට විසිටර්ස්ලා පුදුම කරන්න කෑමක් දැන් ඔගලන් දන්නවා. මේ වගේ එකක් හදලා අමුතුන්ට දුන්නොත් කවදාවත් හිතන්නේ නැහැ මේ බිත්තර කියලා. ඇත්තටම ගොඩාක් හොඳයි. විශේෂ අවස්ථාවලට ගොඩාක් ගැලපෙනවා. වෙනස් විදියකට බිත්තර හදන්න යන්නේ මම දන්නවා ඔයගලන් ගොඩාක් ආස වෙයි මේ විදියට කන්න. දැන් මේ විදියට හැදුවම අපිට ගොඩාක් විදිවලට කෑමට ගන්න පුළුවන්. මම ඒවත් ඔයගලන්ට පස්සේ කියලා දෙන්නම්. ඉතින් ගොඩාක් රසයි බිත්තරයක් කර කර ගාලා හැපෙන විදියට කන්න පුළුවන් කිව්වොත් අපිට හිතා ගන්න බෑනේ. අපි බලමු කොහොමද මේක හදන්න කියලා. මේකට අවශ්‍ය වෙන්නේ තමන්ට කැමති ප්‍රමාණයක බිත්තර, ඊට පස්සේ පාන් කුඩු. පාන් කුඩු වල විශේෂත්වය තමයි මෙන්න මේ වගේ ලොකු ලොකු කෑලි තියෙනවා නම් හොඳයි. අර පිට රටේ ඉන්න අයට නම් පාන්කෝ බ්‍රෙඩ් ක්‍රම්ස් කියන්නේ, ජපනීස් බ්‍රෙඩ් ක්‍රම්ස් කියන්නේ මං කියලා දීලා තියෙනවා මේක හදන විදිය. මේ වගේ ලොකු කෑලි තියෙනවා නම් ගොඩක් අර කර කර ගාලා හැපෙන විදියට මේක හදාගන්න පුළුවන්. ඊට අමතරව ලුණු ගම්මිරිස්, ඊට පස්සේ බැදගන්න තෙල්. ඉතින් ඇත්තටම මේ සේරම අපේ ගෙවල් වල තියෙනවා, හරි ලේසියෙන් හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ මම ඒ වගේ කලින් හදලා ටිකක් තියාගත් එකක්. මම පෙන්නන්නම් මේක කොහොමද හදන්නේ කියලා. අපි තෙල් එක අයින් කරලා මේ විදියට මේ පුංචි බිත්තර ගත්තොත් හොඳයි, ගොඩාක් ලොකු බිත්තර නැතුව. පොඩි භාජනයකට දාගන්න. ඊට පස්සේ අපි කරන්නේ මේ වගේ පාන් කුඩු එහෙම භාජනයකට මේ වගේ එකක් දැම්මොත් අපිට තෙලට දාන්න ලේසියිනේ. ඒ බිත්තරේ වැටෙන ප්‍රමාණයට වගේ අපි දාගන්න ඕන පාන් කුඩු. දාලා අපි බිත්තරේට දානවා ලුණු ගම්මිරිස්. ඊට පස්සේ හිමින් සැරේ අපි මෙතෙන්ට දානවා. පස්සේ තවත් පාන් කුඩු ටිකක් අරගෙන මේ කුඩුට මෙහි මිහිනවා. අර බිත්තරේ තෙත ගතිය වැහෙන්න අපි මෙහෙම දානවා. දාලි උඩනට පස්සේ අපි හැන්දෙන් මෙහෙම එක ටිකක් දැන් අර කලින් දාපෙකට විතර සුදු මදයට නිකන් පාන් කුඩු ටික පිංගිලා වගේ තියෙන යට තියෙන එක. ඊට පස්සේ අපි මේක හදා ගන්නවා. මට අත්දැකීමෙන් හිතුනේ ටිකක් හදලා තිව්වොතින් ඒක චුට්ටක් ෆර්ම් වෙලා තියෙනවා කියලා. මෙන්න මෙහෙම අපි දැන් හදා ගන්නවා. මේකට ඕනනම් තව චුට්ටක් ලුණු ගම්මිරිස් ටිකක් ඉහ ගන්න පුළුවන්. එතකොට ඉතින් ඒක රස වෙනවා. ඒ වගේ කලින් හදාගත් එකක් තමයි මේ තියෙන්නේ. පාන් කෑල්ලක් දාලා බලමු. තෙල් එක රත් වෙගෙන ඇවිල්ලා තියෙන. ගොඩාක් තෙල් රත් වෙන්නට කලින් අපි හිමින් සැරේ මෙන්න මෙහෙම මේක ටිකක් ඉස්සරහට ඉස්සරහට තල්ලු කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේම හිමින් තල්ලු කරගමු. ටිකක් අඩු ගින්දරේ මේක තැම්බෙන්න ඕනේ. එතකොට තමයි අර බිස්කට් කුඩු හොඳට ක්‍රිස්පි වගේ වෙන්නේ. ඒක නිසා ගොඩාක් ගින්දර වැඩි කරගන්න එපා. මේ වගේ පැතලිහකට දැම්මම අපිට අර දාන්න ලේසි. ඒකයි මම මේ වගේ පෑන් එකක් ගත්තේ. ගොඩක් ලොකු පෑන් එකක් ගන්නත් එපා, සාමාන්‍ය තරමේ පොඩි එකක් ගන්න. එක ටෙක්නික් එකක් තමයි මේ විදිහට කලින් ටිකක් දාලා තියන්නේ. එතකොට අර මේ බිත්තර සුදු මදේ දියර ගතිය පාන් කුඩු වලට අල්ලනවා. එතකොට අපිට ලේසි පෑන් එකට දාන්න. මේ බලන්න ලස්සන පාට ඇවිල්ලා නේ තියෙන්නේ. ඊපස්සේ චුට්ටක් අපි අනිත් පැත්ත හරවගමු. තෙල් හොඳට බේරලා මේ වගේ එකකට දාමු. එතකොට හොඳට ක්‍රන්චිවට තියෙනවා. දැන් අපි මේ විදිහටම අනිත් එකත්
හිතන්න බෑ බිත්තර කියලා හරියට නිකන් මේ චිකන් තයි එකක් බදලා වගේ තමයි පේන්නේ නේද? හැමතිස්සෙම කන්න නෙමෙයි ඉඳලා හිටලා මේ වගේ එකක් කෑවට කමන්නේ නැහැ ඉතින් ගොඩක් හැමදාම කන්න නම් හොඳ නැහැ මේ වගේ තෙලේ බදලා. මොකද බිත්තරය බද ගන්න අපිට තෙල යන්තම් ගෑගත්තත් ඇතිනේ. ඉතින් මේක විශේෂ කෑමක්. මේ වගේ ලස්සනට golden part එකට මේක හදා ගන්න ඕනේ බද ගන්න ඕනේ. එනවානේ උකට crispy ගතිය. මේ විදිහට අපිට මෙහෙම තියන්නත් පුළුවන්. දැන් මම මේකෙන් බර්ගර් එකක් හදලා පෙන්වන්න යන්නේ. ලුණු පෙති ටිකක් තමන්ට කැමති දෙයක් තියන්න පුළුවන්. මස් වගේ කන්න ඇති අයට බිත්තර වලින් මේ වගේ රස බර්ගර් එකක් උනත් හදා ගන්න පුළුවන්. දැන් මං දෙවිදියක් ඕගලන්ට පෙන්නුවා මේ වගේ තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ බර්ගර් එකක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් තනි තනියෙන් අපි ඩිනර් වලට සර්ව් කරනවා නම් මේක නිකන් සලාඩ් එක වගේ. අපි ලස්සනට පිපිඤ්ඤා ඕගලන්ට කැමති විදියට පිපිඤ්ඤා තක්කාලි ලුණු ඔහොම තිබ්බා. ඊට පස්සේ මේ වගේ බිත්තරෙත් මෙහෙම තියන්න පුළුවන්. මෙහෙම තියලා ඕගලන්ට කැමති සෝස් එකක් එහෙම නැත්නම් සල්සා ටිකක් එහෙම දාන්න පුළුවන්. මේක මට හම්බුණා මේ ඕස්ට්‍රේලියාවෙන් ඉඳලා ආපු පුතෙක් මට ගෙනල්ලා දුන්නා. හරි රසයි මේ ටොමැටෝ චට්නි එක. මෙන්න මේ වගේ. මේ වගේ ටිකක් එහෙම සර්ව් කරන්න පුළුවන්. ඔහම එක. හරි රසයි මේක. මේ වගේ එකක් එහෙම නැත්නම් සල්සා ටිකක් මොනවා හරි කැමති සෝස් ජාතියක් දාලා මේ වගේ කරි එක ලස්සනට සර්ව් කරන්න පුළුවන්. අන්ට ඇහෙනවනේ සද්දේ. ඇත්තටම ගොඩාක් රසයි. මේ ක්‍රිස්පි ගතියට රහස තමයි ලොකු පාන් කෑලි ගන්න පාන්කෝ වගේ ලොකු කෑලි තියෙන පාන්කුඩු ගන්න ඕනේ. අඩු ගින්දරේ ගොඩක් වෙලා බදින්න ඕනේ. එතකොට තමයි මේ පාන් කුඩු එක ක්‍රිස්පි වෙන්නේ. ඉතින් ලිපෙන් බාගෙන ටිකක් නිවුනට පස්සේ උණු උණුවෙන්ම මේක සර්ව් කරන්න මම හැමදාම කියන වගේ. දැන් ඔයගොල්ලෝ තුන් විදියකට මේක මේසෙට සර්ව් කරන්න විදිය දන්නවා. මම හිතනවා ඊළඟ සැරේ ඔයගොල්ලන්ගේ ගෙදරට විසිටර්ස්ලා එනකොට විසිටර්ස්ලා පුදුම කරන්න කෑමක් දැන් ඔයගොල්ලන් දන්නවා. එහෙනම් මේ වගේ තවත් රස කෑමක් එක්ක අපි ආයෙත් හම්බ වෙමු. මං අනෝමා.